ආයුබෝවන් සුබ දවසක් සිංහ ලග්න හිමි ඔයා ගැනයි අද අපි කතා කරන්නේ විශේෂයෙන් දෙසැම්බර් මාසේ සිංහ ලග්න හිමි ඔයාට කොයි ආකාරයෙන්ද ගත වෙන්නේ ඒ වගේම අවුරුද්දේ අන්තිම මාසේ වුණා සිංහ ලග්න හිමි ඔයාට මේ දෙසැම්බර් මාසේ අලුත් ආරම්භයක් සහිත ග්‍රහ පිහිටීම් යෙදෙන ඉතාමත් සුබ මාසයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම අපි ඔයාට ගෙන පලාපල විස්තරය ඉතාමත් ක්‍රමානුකූලව ශාස්ත්‍රානුකූලව සකස් කරලා වගකීමකින් යුතුව ලබා දෙන හින්දා ඔයාට ගොඩක් වැදගත් වේවි ඔයාගේ ජීවිතයට අපේ මේ පලාපල විස්තරය. පසුගිය එහෙම නැත්නම් මේ නොවැම්බර් මාසේ ඔයාට එච්චර යහපත් තත්ත්වයක් ආරම්භේ නොති වුණා. මේ නොවැම්බර් මාසේ විශේෂයෙන්ම ඔයාට නොවැම්බර් 27 සිදුවන ග්‍රහ තත්ත්වයක් එක්ක ඔයාගේ සිංහ ලග්න ඔයාට යහපත් තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වෙන පසුබිමකයි අද ඔබට කතා කරන්න. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබ ඍජුගතිය ස්ථිර ප්‍රතිපත්ති. ඒ වගේම කරන වැඩේ හරියට කරන. ඒ වගේම විශේෂයෙන්ම කාගෙන්වත් දොසක් අහන්න කැමති නැති. ඒ වගේම කියන දේ මූලටම කියන. තමන්ගේ සෝත්සාහයෙන් ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ දරන තමන්ගේ ආත්ම විශ්වාසයෙන්ම විශේෂයෙන් විශ්වාස කරන පුද්ගලයෙක් විදියට ඔයාට මේ පලාපල විස්තරය ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු දෙසැම්බර් මාසේ ඔයාට කොයි ආකාරයෙන්ද ගත වෙන්නේ කියලා. විශ්වයත් සයිභාවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව ස්ටාර් ගයිඩර්. එහෙමනම් අපි ආරම්භ කරමු. ඔයා මේ දකින්නේ 2022 දෙසැම්බර් මාසේ පළවෙනිදා උදේ 6:05ට, ඒ කියන්නේ ඉර උදා වෙන වෙලාවට ඔයාගේ පත් කාල කේතු. එහෙම නැත්නම් ඒ වෙලාවට තියෙන ග්‍රහ පිහිටීම ඔයාගේ ලග්නේ හැසිරෙන ආකාරය. මෙන්න මේ සටහන අනුව තමයි අපි ඔයාට පලාපල විස්තරේ කියන්නේ. එහෙම නැතුව අපිට හිතට එන දේවල් නෙමෙයි. අන්න ඒකයි අපි කිව්වේ ඔයාට මේක වැදගත් වෙනවා කියලා. මෙන්න මේ සටහන. එහෙම නැත්නම් පත්කාල කේන්ද්‍රයේ විශේෂ වශයෙන් මෙන්න මේ දෙසැම්බර් මාසය තුල ග්‍රහ මාරු වීම ප්‍රධාන වශයෙන් තුනක් සිද්ධ වෙනවා. චන්ද්‍රයාට අමතරව. අන්නේ ග්‍රහ මාරු වීම තුන අනුව ඔයාගේ ජීවිතේ, ඔයාගේ එදිනෙදා ජීවිතේ විය හැකි වෙන්න පුළුවන් අනිවාර්යෙන් වෙන වෙනස්කම් සහ ඒවායේ සුබදායක පැත්ත අසුබදායක පැත්ත අපි විග්‍රහ කරනවා. අන්නේ විග්‍රහය ඔයාගේ සැලසුම් වලට හා ඔයාගේ ඉදිරි කටයුතු සඳහා විශේෂයෙන්ම සම්බන්ධ කරගෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් ඔයාට යමක් එක්කහු කරගෙන ජීවිතේ ජය ගන්න තමයි අපේ මේ උත්සාහය. එහෙමනම් මම කිව්වා මෙන්න මේ සටහනේ විශේෂ වශයෙන් ගුරුගහය ඉන්නේ අටවැල්ලේ. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 27 වෙනිදා ගුරුගහය අටවැන්නේ බලවත් වෙලා හිටියත් නිවෘත වුණා. ඒ කියන්නේ වක්‍රෙ මිදිලා යහපත්ත්වයට පත් වුණා. අන්න ඒක ඔබේ ජීවිතයට ඍජු විදිහට බලපා. ඒ කියන්නේ පහුගිය කාලේ ඔයා යම්කිසි අවුල් සහගත තත්වයකට, එහෙම නැත්නම් මානසික චිත්ත පීඩා වගේ දේවල් වලට ලක් වෙලා හිටියනම්, ආර්ථික පැත්තෙන් යම් හිරවීමක්, ඒ වගේම අපහසුතා වින්දන, අන්නේ තත්ත්වය වෙනස් වීම ආරම්භ වුණා නොවැම්බර් 27. අන්නේ නිසා ඔයාට එක පැත්තකින් ජනවාරි මාසේ වැදගත් වෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් රැකියා ස්ථානේ ව්‍යාපාරික ස්ථානේ, එහෙම නැත්නම් තමන්ගේ ගොවිපලේ වැඩබිම සම්බන්ධ යම්කිසි ගැටලු නොවිසඳන ප්‍රශ්න ටිකක් තිබුණා නම් මෙන්න මේ ජනවාරි මාසේ අන්න ඒවා විසඳෙන තත්ත්වයක් ඇති කරනවා මෙන්න මේ ගුරුගහයාගේ නිවෘත වීමත් එක්ක. ඒ විතරක් නෙමෙයි, ඔබගේ බලය පතුරවන මාසයක්. ඒ වගේම තාක්ෂණික කර්මාන්ත බිස්නස් ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා හිටපු අයටත් ආරක්ෂක අංශ වලටත් තමගේ වෘත්තීය සංවර්ධනය,
එවනතම් වෘත්තියෙන් ආර්ථික වාසි ලැබෙන මාසයක් විදියට මෙන්න මේ දෙසැම්බර් මාසය හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අපි පළමුවෙන්ම බලමු මෙන්න මේ දෙසැම්බර් මාසය තුළ සිදුවන ඔබට යහපත් වන පළවෙනි ග්‍රහමාන. ඒ තමයි බුධ ග්‍රහය. බුධ ග්‍රහය දෙසැම්බර් 3 වෙනිදා ඔයාගේ කේන්දරේ පස්වැන්නට යන, හතරවැන්නට යන. අන්නේ හේතුව නිසා විශේෂයෙන් අධ්‍යාපන කටයුතු, ඒ වගේම ඉගෙනීම් කටයුතු, අධ්‍යාපන ක්ෂේත්‍රවල සම්බන්ධ වෙලා හිටපු කට්ටියට අන්න එයාගේ වෘත්තීය සංවර්ධනය, ඒ වගේම වෘත්තීය ජයග්‍රහණ, ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ලැබෙන්න පුළුවන් මාසයක්, ඒව ආරම්භ වෙන මාසයක් මේ දෙසේ. අපි බුදගේ ඒ මාරුවීම ඊතල වලින් පෙන්නුම් කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න කැමති. මෙන්න මේ බුදගේ ඒ ගෝචරය, එහෙම නැත්නම් ග්‍රහ මාරුවීමත් එක්ක ආර්ථික පැත්තෙන් ඔබට යහපත් තත්ත්වයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ඔබගේ ආර්ථික පැත්ත, එහෙම නැත්නම් පොකට් එක, එහෙම නැත්නම් බැංකු පොත, එහෙම නැත්නම් අතට ලැබෙන ගාණ වෙනකට වඩා වැඩි වෙලා ඔයාගේ ජීවන තත්ත්වය යහපත් වෙනවා. අන්නේ හේතුව උඩ ඔයාගේ අර මානසික වශයෙන් උත් ඔයා තෘප්තිමත් වෙලා, ඒ වගේම බොහොම එඩිතරව ක්‍රියාශීලීව ඔබගේ ලග්නයට හිමි සංකේතය වෙන සිංහාගේ සංකේතයට සමාන විදිහේ ඇවතුම් පැවතුම් නැවත වරක් ඔයා තුලින් පැහැදිලිව පෙන්නුම් කරන්න පටන් ගන්න. ඒ එක්කම මේ ඊතලෙන් පෙන්නුම් කරන ආකාරයට සිකුරු ග්‍රහතුමා මොකද වෙන්නේ දෙසැම්බර් 5 වෙනිදා ඔයාගේ අර පස්වැන්නට හතරවැන්න හිටපු සිකුරු ගහයා ධනු රාශියට යන, ඒ කියන්නේ ගුරුගේ වාස භවනය. අන්න ඒකත් ඔයාට විශේෂයෙන්ම සුබදායකයි. ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා පවත්වපු අයට, විවාහ යෝජනා කල් ගිය අයට, එහෙම නැත්නම් විවාහ සම්බන්ධ ප්‍රශ්න තිබිච්ච අයට අන්න ඒවා විසඳෙන කාලයක් වෙනවා යම් තරමකින් හරි. ඒ වගේම කලා ක්ෂේත්‍රවල නියුතු වූවන්ට රෙදිපිලි, ඒ වගේම සුඛෝභෝගී භාණ්ඩ විකුණන වෙළෙන්දන්ට, ඒවා නිෂ්පාදනය කරන අයට, ඒ වගේම අලවි කරුවන්ට යහපත් කාලයක් වෙනවා කාලයකින් ආපු මෙන්න මේ සිකුරුගේ පස්සැන්නට ගමන් කිරීම නිසා. විශේෂයෙන් සිංහ ලග්න හිමි ඔයාට තමයි මේ ලැබෙන්නේ. ඒ වගේම දෙසැම්බර් මාසයේ සිදුවන තුන්වෙනි ග්‍රහ මාරු, ඒ කියන්නේ ඔයාගේ ලග්නාධිපති රවි ග්‍රහතුමා කෙලින්ම ඔයාගේ රාශි මාරු කළා, විශේෂම ධනු රාශියට. එහෙම නැත්නම් ඔයාගේ පස්වෙනි භාවයට, ඒ කියන්නේ ධනු රාශියට ගමන් කරනවා. අන්නේ තත්ත්වයක් ඔයාට විශේෂයෙන්ම සුවිශේෂී තත්ත්වයක්. ඔයාගේ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන මාසයක් වෙනවා. ඒ වගේම අලුත් සැලසුම් දියප් කරන්න හැකි වෙන මාසයක් වෙනවා. කුජ මහදසා රවි මහදසා අතුරු දසා ගත කරන අයට මෙන්න මේ දෙසැම්බර් මාසයේ තියෙන ග්‍රහ තත්ත්වය ඉතාමත් සුවිශේෂ. අන්නේ අයට නොසිතූ වාසි, ඒ වගේම ජයග්‍රහණ ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් විදේශ ගත වෙන්න අදහස් කරගත් අයටත් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා. ඕනම කෙනෙකුට තමන්ගේ කරන රැකියාවෙන්, ව්‍යාපාරයෙන් යහපත් විදිහට, ඒ වගේම හොඳ ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයක් තමයි දෙසැම්බර් මාසේ කාලෙකට පස්සේ. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් කොහොමද දෙසැම්බර් මාසේ ආර්ථික පැත්තෙන් හොඳ වෙනවනේ, අවුරුද්දේ අන්තිම මාසෙ නිසා සරු වෙන මාසයක් නෑ, ඔයාට ජනවාරි මාසෙ හොඳ වෙනවා. ඊටත් වඩා අපි ඒක ඉදිරියේදී විග්‍රහ කරනවා. ඒ වගේම අසනීප තත්ත්ව, විශේෂයෙන් බඩ සම්බන්ධ අසනීප, වාත වේදනා, ඒ වගේම විශේෂයෙන්ම උෂ්ණාධික රෝග, බඩවැල සම්බන්ධ රෝග මේ මාසය තුළ ඔයාට පොඩ්ඩක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ වගේ රෝගවලින් පෙළුණ අයගේ ඒ රෝග තත්ත්වය නම් යම් ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන විශේෂයෙන් කුඩා දරුවන්ට දෙන ආහාර ගැන, ඒවායේ පිරිසිදුකම්, ඒවා ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙනවා.
වැඩිහිටි ඔයා වුණත් ඔයා ගන්න ආහාරවල ප්‍රමිතිය එහෙම නැත්නම් ඒවායේ තියෙන පිරිසිදු භාවය ගැන සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට බඩේ අජීර්ණ බඩ සම්බන්ධ අසනීප වගේ දේවල් ඇති වෙලා ඔයාට මේ දෙසැම්බර් මාසේ යමක් කරගන්න පුළුවන් මාසේ දවසක් හරි අහිමි වෙලා අසනීප වෙලා ඉන්න පුළුවන්. මෙන්න මේ පලාපල විස්තරේ දිගුවක් විදියට, මොකද එකිනෙකට සම්බන්ධ නිසා මම තව චුට්ටක් එහාට යන්න. ඔයාගේ මේ දහවැන්නේ ඔයාගේ ලග්නයේද සුබ ග්‍රහයක් වෙන අඟහරු මෙන්න මේ දවස්වල වක්‍ර තත්වයෙන් ඉන්නේ. එතකොට මම කිව්වා රැකියා දියුණුව, ව්‍යාපාර දියුණුව හැම දෙයක්ම කර. ඒක හරි. ඒවා යම් කිසි වර්ධනයක් වෙනවා. ඒ වර්ධනයක් උනම් හැබැයි ඔයාගේ රැකියා ස්ථානේ, වෘත්තීය ස්ථානේ ඔබ කටයුතු කරන ආකාරයේ අනුව. මොකද ඔබ මෙන්න මේ කාලේ සාමාන්‍යයෙන් රවි බුජ දෘෂ්ටි දාන නිසා ටිකක් ආවේගශීලී යනවා. අර කියන්නේ හොස්ස උඩින් මැස්සට යන්න බෑ කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් පිරුවන් නිතරම ඔයා ටිකක් ආවේගශීලී, එහෙම නැත්නම් ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක ඔයාගේ ගෙදරට වෘත්තීය ස්ථානයට, එහෙම නැත්නම් රැකියා ස්ථානයට පොදු වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න තුව පිටගන්න වචන, ඒ වගේම හැසිරෙන ආකාරය නිසා ඔයාට යම් යම් හරදර බාධක, එහෙම නැත්නම් චිත්ත වේග, එහෙම නැත්නම් අසමගිතා, අන්න ඒ වගේ දේවල් ඔයාගේ ආයතනයේ ගෙදර ඇති වෙලා ඔයාට මේ දෙසැම්බර් මාසෙ ගන්න තියෙන ප්‍රයෝජන පොඩ්ඩක් හරි අඩු කරගන්න එපැයි කියලා අපි ඔයාට මතක් කරනවා. ඔන්න ඔය කියපු මං සඳහන් කරපු තත්ත්වේ ඒකත් වෙනස් වෙනවා. ඒක අපි යහපත් ආකාරයෙන් වෙනස් වෙනවා, විශේෂයෙන්ම ජනවාරි 17 පෙන්නා. එහෙමනම් ඔයාට දෙසැම්බර් මාසේ ආරම්භ වෙන ඔයාගේ ජයග්‍රහණේ පළමු කඩේම ජනවාරි 17 වෙනකොට උපරිමයට ගිහිල්ලා ඔයාට හොඳ තත්ත්වයක් ඇති වෙනවා පැහැදිලි වශයෙන්. විශේෂයෙන්ම ඔයාගේ ව්‍යාපාර කර්මාන්ත දියුණු වෙන්න පටන් ගන්නවා. ඔයාගේ චිත්ත ශක්තිය වර්ධනය වෙනවා, ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා, ඔයා අලුත් සැලසුම්, ඒ වගේ නව යෝජනා, ඒ වගේම නව අදහස් අනුව අලුත් දේවල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාට ඒවට හැකියාව ශක්තිය හැම පැත්තෙන්ම ලැබෙන කාලයක් වෙනවා. එහෙමනම් ඔයාට මේ දෙසැම්බර් මාසය තුළ අලුත් දේවල් නැවුම් බලාපොරොත්තු ඇතුව ජීවිත ගොඩ යන්න පුළුවන්. ඒ වගේම ඔයාට යම් යම් වාසි ලැබෙන මාසයක් විදියට දෙසැම්බර් මාසේ සලකන්න පුළුවන්. අර මං කිව්වේ අර කලින් වෙනදට වඩා පොඩ්ඩක් ආවේගශීලී වෙනවා කියලා. අන්න ඒ තත්වය රැකියා ස්ථානයේට විවාහක නම් ගෙදරදී වැඩිපුර ඇති වෙන්න පුළුවන්. අන්න ඒ තත්වය හදාගෙන ඉවසීමෙන් කටයුතු කරොත් ඔයාට වාසනාවන්තම, ඒ වගේම ඉතාම සුබ මාසයක් වෙනවා දෙසැම්බර් මාසය. එතකොට විශේෂයෙන්ම ඔයාට විශේෂයෙන්ම අපි කියන්න කැමති තමන්ගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ පීඨීම් හා ගත කරන මහ දශා අන්තර් දශා අනුව මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. අන්නේ අයට සහනයක් ලැබෙන හැටියට අපි මේ කියන දේ කරලා බලන්න. මොකක්ද දන්නවද? ඔයා ඉරිදා දවසේ උදේ 6-7 අතර ඔයා සුදු වර්ණයෙන් සැරසිලා ගිහිල්ලා බෝධියක් ළඟට ගිහිල්ලා බෝධියෙන් නාවලා මල් පහන් පූජා කරලා තෙරුවන් වැඳලා අනිවාර්යයෙන්ම බෝධිය වටේ තුන් වතාවක් පැදගුණ කළා තමන්ට ග්‍රහයින්ගෙන් ලැබෙන්නා වූ අපල දුරු වෙන්නේ කියලා හිතින් හිතාගෙන මෛත්‍රී භාවනාව වඩන්න විනාඩි 15ක්වත්. අන්න ඒ විදිහට කටයුතු කරොත් ඔයාට තියෙන ග්‍රහ අපල ඇතුළු සියලුම අපල අඩු කරගෙන තවත් ඔයාට සහනය ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට අපි මේ දුන් උපදේශ අනුව කටයුතු කළා ජීවිතය සාර්ථක කරගන්න හැටියට අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ මේ වීඩියෝව ඔයාලට යම් හෝ ප්‍රයෝජනයක් වුණා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පුංචි සහයෝගයක් ලබා දෙන විදිහට අපි ඉල්ලා සිටිනවා. එහෙමනම් ඔබට ලබන්නා වූ දෙසැම්බර් මාසයත්, ඒ වගේම 2023 වර්ෂයත් යහපත් වසරක් වේවා. සිතුම් බැතුම් මිතු වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.